විරාට් කොහලි කියන්නේ එක් දින තරඟවලදී දැන් ඉහළින්ම ඉන්න ක්‍රීඩකයෙක්. කොහලි කාට ගෙවෙ නැතත් ලංකාවට නම් ගහනවා කියලා අත්දැකීමෙන් කියන්න පුළුවන්. මේ විදිහට ලංකාවට හිස්රදයක් කළා තියෙන කොහලි මුලින්ම එක් දින තරඟයකට ක්‍රීඩා කරන්නේ ලංකාවත් එක්ක. ඒ 2008 දඹුල්ල ක්‍රීඩාංගණයේ තිබුණු එක් දින තරඟයකදී කාසිය වාසිය දිනුවේ ඉන්දියා නායක ධෝනි වැඩි පැකිලෙන්නේ නැතුවම ධෝනි තීරණය කළා මුලින්ම පන්දුවට පහර දෙන්න. ඉන්දියාවේ ආරම්භක ප්‍රතිකරු වුණේ ගෞතම් ගාම්භීර් එක්ක පළවෙනි තරඟයට ක්‍රීඩා කරන විරාට් කොහලි. කොහලිගේ ඉදිරි පිටම ජේෂ්ඨ ආරම්භක ප්‍රතිකරු වුණු ගාම්භීර්ගේ කඩුල්ල ගලවලා දාන්න වාස්ට ඕනුනේ පන්දු දෙකක් විතරයි. ඊට පස්සේ කෝල්ටත් මුහුණ දෙන්න උනේ ලේසි පහසු අභියෝගයකට නෙමෙයි. චමින් දවාස එක පැත්තකින් එලියට දෝලණය වන පන්දු යවලා කොහලි අසරණ කරද්දී අනෙක් පැත්තෙන් පන්දු යවපු කුලසේකර කඩුල්ල ඇතුළට දෝලණය වන පන්දු වලින් කොහලි ගොඩක් පීඩා විඳපු විදිය තරඟේ බලපු අයට නම් මතක ඇති. ওই විදියට අමාරුවෙන් තට්ටු දාලා හිටපු කොහලි තම මුහුණ දීපු 22 පන්දුවෙන් නුවන් කුලසේකර හමුවේ දැවිගේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙලා. ඒ විදි කොහලි ලබාගෙන තිබුණු ලකුණු 12ක් විතරයි. එදා තරඟයේදී කොහලිට විතරක් නෙමෙයි ඉන්දියාවේ එකම ප්‍රතිකරුවෙකුටවත් ලකුණු 25 සීමා වටවත් යන්න ලංකාවේ පන්දයවන්න ඉඩ දුන්නේ නැහැ. ඔවර 46කදී ඉන්දියාවේ සිල් දෙනා දැවිගේ ලකුණු 146කට වැඩිම ලකුණු ගැහුවේ යුවරාජ්. ඒ ලකුණු 23ක් ලංකාව වෙනුවෙන් අජන්ත මෙන්ඩිස් එක්ක මුරලි කඩුල තුන ගානෙ බිඳලා දැම්මා. ලකුණු 147ක ඉලක්කයක් හඹා යන්න ආපු ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරු වුණු ජයසූරිය සහ සංගා ලකුණු 45කදී ක්‍රීඩාගාරයට යවන්න මුනාෆ් පටෙල් සමත් වුණා. ඊට පස්සේ ජයග්‍රහණය වෙනකම්ම කඩුලු නොදී ජයග්‍රහණයට කණ්ඩායම ගෙනියන්න ලංකාවේ නායකයා වුණු මහේල ජයවර්ධන එක්ක එකතු වුණු චාමර කපුගෙදර සමත් වුණා. මහේල 61ක් ගණිතී කපුගෙදර ලකුණු 45ක් මුදවි ලබා ගත්තා. තරඟේ වීරයා වුණේ අජන්ත මෙන්ඩිස්. ඔය විදිහට තමයි කොහලි තමන් පළවෙනි තරඟයට මුහුණ දුන්නේ. ක්‍රිකට් පිටියේ සිදුවන මෙවැනි සුවිශේෂී දේ බලන්න ඔබ තවමත් අපේ channel එකට subscribe කරලා නැත්නම් දැන්ම අපේ channel එකට subscribe කරන්නත් යාළුවෙකුට බලන වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.